ඒත් අපේ හාමුදුරුවනේ මේ වෙලාවේ ගමේ තියෙන තත්ත්වෙත් එක්ක සොරතු එහි යවන එක හොඳ මදි නේද? ඇයි හොඳ මදි? අපේ හාමුදුරුවන්ට හිතෙන්නේ නැද්ද මේ වෙලාවේ සොරතයි හීම් බබයි එතෙන්ට යන එකෙන් ගමේ මිනිස්සු වැරදි අවබෝධයක් ගනී කියලා? මට එහෙම හිතෙන්නේ නැහැ රාහුල. රාහුල හාමුදුරුවනේ මට නම් එහෙම හිතෙනවා. ඒ ගෙදර මිනිස්සු කාටවත් ගල් මුල් ගහලා නැහනේ. ඉතින් ඇයි සොරතේ ගෙදරට යන එකට අපි බය වෙන්නේ? ඔව් මං නම් බය නැහැ. කරදරයක් වුණ වෙලාවට නැති යාළුවෝ මොකටද නේද අපේ හාමුදුරුවනේ? මේ වෙලාවට සොරත චුට්ටි ළඟින් ඉන්න ඕන. සොරත යන්නේ තමගේ යාළුවෝ බල දෙන්න. කල්යාණ මිත්‍රකමට ගිහි පැවිදි ભેදයක් නැහැ. ගීම් බබා සොරතත් එක ගිහින් එන්න. මං ගිහින් එන්නම් අපේ හාමුදුරුවනේ. රාහුල හාමුදුරුවනේ මං ගිහින් එන්නම්. හොඳයි. කොහෙද මේ යන්නේ? වැව පැත්තට යනවා. ටිකක් තනියෙන් ඉන්න හිතුණා. එනම යන්න. මොකටද දෙයක් කියන්නද? මොකද්ද? ඔයයි මමයි ගොඩක් ළඟින් ආශ්‍රය කළා. ගොඩක් ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් ඈත් වෙනකොට දුකයි තමයි. මම මේක ඔයාලට කවදාවත් කියලා නැහැ. ඒත් මං අද කියනවා. මෙච්චර කාලයක් මට කිව්වේ නැති දෙයක්ද නැත්නම් කියා ගන්න බැරි වුණ දෙයක්ද? කිව්වෙත් නැහැ. කියා ගන්නත් බැරි වුණා. හරි හරි. හිතේ තද කරන් හිටපු දේ දැන් කියන්නකෝ එන. දෙරුනි ඔයා අපිව දාලා එතකොට මේ ගම දාලා එංගලන්ත යනවා. එහෙම කිව්ව හැම වෙලාවකම හැම දවසකම මම මොනවද නොකිව්වට මගේ අකමැත්තක් ඔයාට දැනෙන්නේ නැති. දිලුම් අයියේ මම පොඩි කියලා හිතුවට මම පොඩි නෑ. මට තේරෙනවා. මම අද කියනවා ඔයා එංගලන්තේ යන්න. නොගිහින් ඉන්න එපා. ඒත් මං වෙනුවෙන් උදව්වක් කරන්න. මොකද්ද? මට මේ පන්තිය කරගෙන යන්න උදව් කරන්න. හරි. මොනවද මගෙන් කරෙන්න ඕනේ? මේ පන්තිය පටන් ගත්ත දවසේ ඉඳලා මේක කඩාකප්පල් කරන්න උත්සාහ කරේ කවුද කියලා මම දන්නවා. වෙන කවුරුත් නෙමෙයි ඉතින්. මං නම් හිතන්නේ රංග. කවුරු කොහොම වුණත් පන්ති එකපාරක් ගිනි තිබ්බා. ඊළඟ පාර සිඳු පොඩි හාමුදුරු නැති වුණා. දැන් චුට්ටේ නැවතිලා. මට චුට්ටේ කොහොම හරි පන්තියට ගෙනත් දෙන්න. ඔයා චුට්ටගේ තාත්තා එක්ක කතා කළේ නැද්ද? මං කතා කරන්න ඕන හැමෝටම කතා කරා. ඒත් ඒ හැමෝම දැන් මානසිකව වැටිලා ඉන්නේ. හරි මට තේරෙනවා. චුට්ටේ පන්තියට ආවොත් හැමදේම වෙනස් වෙයි. අපි ඒක කොහොම හරි කරමු. ඔයා හැමදාම සිද්ධුවත් පන්තියට ගේන්න ඕනේ. හරි මං ඒක කරන්නම්. සිඳු පන්තිය කරන්න ගත්තට පස්සේ ගමේ ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් හොඳයි. චුට්ටු වුණත් පුළුවන් හැටියට ඉංග්‍රීසි කතා කරනවද? ඔයා මට උදව් කරන්න තිරුණි. මං කිව්වනේ මං කරන්නම් කියලා. ඒ විතරක් නෙවෙයි. ඔයා පන්තිය ගැන හොයලා බලන්නත් ඕන. හිතන්න
කවදාහරි සිඳුව වගේ චුට්ටෙත් පන්තියට ඉංග්‍රීසි ගන්නවම. ඔයාලා එංගලන්තෙ ගිහිල්ලා කවදාහරි ආයේ ලංකාවට එනකොට මේ ගම ගොඩක් වෙනස් වෙලා තියෙයි. මට ඕන වෙලා තියෙන්නේ මේ පුංචි දරුවන්ගේ ජීවිත වෙනස් කරන්න. මම යන්න. යන්න මොනද? ඇයි? ඔයාට එච්චරද කියන්න තියෙන්නේ? එච්චරමද? අංගවල්ලි ආරජි මොකද හදිසියද? හදිසියකටම නෙවෙයි ඉතින්. පොඩි පණිවිඩයකට ආවි. මංජනාගේ පණිවිඩයද? නෑ මේ මගේ වුණාවකට. වාඩිය. අංගවල්ලි මේ මං ඉතින් හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නෑනේ මල්ලි. දැරජි මේ ගමට ආවේ හැමදාම ඉන්න හිතන්නේ නෙවෙයිනේ. ඔව් ඉතින් ඒවා කවදා කොහම කෙරේද කවුද දන්නේ? හරියට දැන් මගේ මොකද්ද වෙන්න ඕන? ඉතින් මං හිතන් ඉන්නේ මගේ පවුල ගමට එක්කන් එන්න. හාද? ඉතින් බං. හෙකර භාගිය අවසරයක් ඕනද උඹට? ඈ? අවසරයක් ඕන නෑ මල්ලි. පොඩි උදව්වක් ඕන. හරි ගිබම් බලන්න ගිබම්. මල්ලි උදව් එකයි නෙමෙයි දෙකයි. පළවෙනි එක තමයි දෙකයි නෙවෙයි මල්ලි තුනක් තියෙනවා. හරි හරි බං තුනක් නෙමෙයි පහක් නෙමෙයි 10ක් නෙමෙයි 20ක් හරි කියපන් මට වැඩ තියෙනවා. මල්ලි දන්නවනේ දරපන් ගමේ යන්න හදන්නේ කියලා. ඉතින් ඉතින් මල්ලි මේ ඒ දරපන්ගේ ගේ මල්ලි ගන්නවද? මට එපා. එහෙනම් මල්ලි මේ මං ගත්තොත් මල්ලි මට උදව් කරනවද? හාද? මගේ මොකටද බං උදව්? ඔබ දරපාන්ගේ කතා කරලා ඌ කියන ගානට ගේ ගනි. නෑ මේ මං දරපාන් එක්ක කතා කරගන්නම්. මල්ලි මල් ළඟ එකතු කරපු සල්ලි ටිකක් තියෙනවා බැංකු පොතේ. තව පොඩි ගාණක් මදි. මට කීයක් හරි අතුමාරුවට ගන්න පුළුවන්ද මල්ලි? පොලියත් එක්ක දෙන්න. හාද? පිස්සුද බං? මහත් මේ දවස්වල ඉඳලා ඉන්න. මට මේ රස්සාවත් දැන් එපා වෙලා තියෙන්නේ. ගිය මාසෙට හතර පාරක් පොලිසියෙන් පැන්නා. උඹ දන්නවද දඩේ කොහමද කියලා? ආ? ඒ වගේ වුණාට පස්සේ අන්තිමට කාලා බීලා විතරයි. මේ බැරිද මල්ලි අම්මගෙන්වත්? ආ. අම්මගෙන්. රජියා මං අපේ අම්මයි ගනුදෙනුට අත දාන්න යන්නේ නැහැ. බොන අම්මත් එක්ක කතා කරලා බලපන්. මේ මල්ලි අම්මට පොඩ්ඩක් කියලා බලන්නකෝ. හාද? මම දන්නේ නැහැ බං. අම්මා ගනුදෙනු කරන්නේ යාගේ විදිහකට. ඔබම කියලා කතා කරලා බලපන්. මේකත් ගෙනියන්න. ගෙනේවා. උදව්වක් ඕන මල්ලි. මොකද්ද? අනේ රංග මල්ලි. උඹ දරපාගෙන් ගෙට ගිනි තියන්න නැතු ඉන්නවද? හාද? මං ගන්න ඉන්නේ ගේනේ මල්ලි. එජි. මම මොකටද කාගක් ගල ගිනි තියන්නේ? ආ? මං ඉතින් දන්නවනේ මල්ලි කවුද කියලා. දැන් ගමේ මිනිස්සු දරපාන් ගෙදරට ගල් ගහපු හින්දා
උඹ හිතන්නේ ගමේ මිනිස්සු උගේ ගෙදරට ගිනි තියයි කියලාද? හරි. ඒක කරන්නේ ගමේ මිනිස්සුනේ. උඹ ගිහලා උන්ට කියපන්. නෑ රංගමල්ලි. මල්ලි කිව්වොත් ගමේ මිනිස්සු අහනවනේ. හාද? ඔන්න මම දරපායන් ගෙදරට ගිනි තියනවනම් මට ඒක නවත්තන්න පුළුවන්. මම නෙමෙයි කරන්නේ. ඊටත් උඹ කියනකම මම දන්නේ ගමේ මිනිස්සු උගේ ගෙදරට ගිනි තියන්නනවා කියලා. හරි හරි හරි. ඒක කමක් නෑ. අර මං ඉස්සෙල්ලා කියපු වැඩේ මල්ලි බලන්නකෝ. හාද? මං ගිහින් නෑ. චුට්ටේ ඔයාට කරදරයක් නෑ නේද? මට නම් තුවාල නෑ. ඒත් මේ ගෙට ගල් ගහනකොට මට ගොඩක් දුක හිතුණා පොඩි සාදු. අනේ ඉතින් මුළු ගමක් මහක බලද්දි ඔබ වහන්සේ වැඩි යන්නේ අපිව බලන්න. දරපා මාම ගෙදර නැද්ද? තාත්තා සිඳුලයා ගෙදර ගියා වැඩකට. නවරත්න මහත්තයව හම්බෙන්න ගියා පොඩි හාමුදුරනේ. මං ගිලම් පස ටිකක් පිළියෙල කරගෙන එන්නම්. හිම් බබා අයියට සීනි. අනේ කි මං බුලච්චිට කාලා කාලා දැන් පරිරහ දැනෙන්නේ නැහැ මගේ දිවට. සීනි ටිකක් යහවින් දැම්මොත් නම් ඕම් පරිරහ දැනේ. කොහෙද ඉති? හීම් බබාසිය කියන දෙයක් අහන්නේ නෑනේ. කොච්චර කිව්වා බුලත් අපේ කටේ. මං පුරුදු වෙලා නෝ අපේ හාමුදුරුවනේ. ඒත් ඉතින් දැන් ඉස්තර තරම් බුලත්ට ගන්නේ නෑ. දැමුත් ඔය විට ටින්ගක් නැතුව මම ඇස්පොට් එකේ ඉන්නේ. සඳට අපි ලං වෙලා. චුට්ටේ. නැද්ද මොනවද ගෙනාවේ කියලා? ආව්. ඩැඩි පිටි ගාලා එක්කාසු කරගත්ත චුට්ටේ දරුවට දෙන්න තමයි අපේ පොඩි හාමුදුරුවෝ. ඇපල් ගෙඩියා. ඔය ඇපල් ගෙඩිය පිරුණට ආපු උපාසක මහත්තයා දුන්නේ. මෙච්චර ළඟ ඉන්න මටවත් ඩිජිට දුන්නේ. පෙන්වෙ වන්න. ඇපල්. ඉතින් පොඩි සාදු වල දන්නේ නැතුව ඒ ගන්නකෝ. එතකොට මගේ බරත් පිරෙයි. පොඩි හාමුදුරුවෝ වල දන්නේ නැතුව ඒ දඩි පිටි ගාලා එකතු කරලා ගෙනාවේ. කොහොමද යාළුකම? පස්සේ කන්න. මෙච්චර කරන මටවත් දුන්න ආශාවට එක ඇපල් කෑල්ලා. මට ඉතින් ඔය ඇපල් වල ඒ හැටි පිරියක් නෑ. අපේ අප්පච්චගේ කාලේ ඇපල් වටු වල මං ඕනි ගණන් ගිලා දැම්මේ. පොඩි හාමුදුරනේ. කූපිකා උපස්කම්මේ
ඇයි මේ තුවාල මිලා? මේ පඩියල් ඉස්සල වැටුණනේ. පඩියල් ඉස්සල වැටිලා? අපිවත් පොඩි සාදුට බොරු කියන්නේ රූපිකා නැන්දේ. පොඩි සාදු ඊයර කවුදෝ ගහපු ගලක් ඇදලා. ගලකින් ගහලා? උපාසකම්මට රිදෙනවද? නෑ පොඩි හමුදුරුවනේ, මේ චුට්ටයි. ආයෙත් බොරු කිව්වා. රිදෙන්නේ නැති නිසාද ඔය බෙහෙත් දාගෙන ඉන්නේ? යනවා නම් නවත්ත ගන්න. හිසකෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටිස්. මේ සැප්තැම්බර් මාසයේ කේල් සුපර් විතින් වාසි පිට වාසි බණ්ඩ 75කට අධික ප්‍රමාණයක් සඳහා 25% ඉතිරියක්. සෝරත ඒ වැඩේ හරියට කරන හින්දනේ අපි දෙන්න මේ වැඩේට සහභාගී වුණේ. බොහොම අගේට වැඩේ කළා. සෝරත දන්නවද රූපිකා උපාසකම්ම මොන වගේ දේවල් කරලා තියෙනවද කියලා? වැරදි කියන ඒවා මේ ආත්මෙදී විතරක් කරපු දේවල් නෙවෙයි.